මේ පිපාසයෙන් උන්මාද වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් දශක තුනක් සාමාන්‍ය ජනතාව ඇතුළු ආරක්ෂක අංශයේ මිනිස් ජීවිත දස දහස් ගණනක් බිලි ගනිමින් සැබෑ කරගන්නට බෙර දැරූ ඊලාම් සිහිනය සේනයක් බවටම පත් කරමින් නන්දි කඩල් කාලකුවේදී අවසන් වුණා. අද වීඩියෝ එක ප්‍රභාකරන් නැමැති මිල්ලේච්ච ත්‍රස්තවාදියාගේ මලකඳට අමුඩයක් එස වූ වීරෝධාර යුද සෙන්පතියකු ගැනයි. තොක්කේ කළ මුදා ගනිමින් බටපිරිස් ඉදිරියටම ඇදුනේ නරක මුල්ල දාර විකුල මීනගම් ප්‍රදේශ අත්පත් කර ගනිමින්. ඉන් ඉදිරියට බටපිරිස් මෙහෙවමින් කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩිය චාගේ ගාල්ලගේ යටතේ නැගෙනහිරි කොටි පළවා හැරීමේ මෙහෙයුම ආරම්භ වුණා. අද අපගේ කතාවේ රණශූරයා ඔහුයි. කමරුප්පිඩි මනිනාසකුළුම් හරහා වැලියොයි ඉදිරි ආරක්ෂක වලල්ලෙන් පැන ගියපු කොටි ත්‍රස්තයල් සොයාගෙන ඉදිරියටම යන බටපිරිස්වලට නායකත්වය දෙමින් විල්පත්ව පින්රමින් වන්නේ බලා යන ගමන ආරම්භ කරන්නේ චාගේ ගාල්ලගේ. වන්නේ සටනට නායකත්වය දුන් පළමුවන කාර්යසාධක බලකායේ ප්‍රධානියා කරමින් සිව්වෙන ඊලාම් යුද්ධයේදී පසුව 58 වන සේනාංකය බවට පත් වූ මෙම ප්‍රහාරක සේනාංකයට මන්නාරම වෙඩිතල තියු දක්වා අණ දෙන්නේ බ්‍රිගේඩියර් චාගේ ගාල්ලගේ. පුදුකොඩිය රිප්පු ඉරන්පාලයේදී කොටි නායක තීපන් ඇතුළු කොටින්ගේ 600කට අධික සංඛ්‍යාවක් එක තැනකට කොටු වී මිය යන්නේ බ්‍රිගේඩියර් චාගේ ගාල්ලගේගේ 53 වන සේනාංකයේ වැඩ බලන සේනාංකාධිපති ලෙසින් කළ සැලසුමක ප්‍රතිඵලයකින්. කොටි ත්‍රස්තයෙන් පුදුකොඩිය රිප්පු වලින් හමුදාව මෙහෙයුම් ආපසට හරවන්නට යෙදූ සැලසුමක් අනාවරණය කරගෙන UAV හා බ්‍රියෝ ක්‍රාෆ්ට් වර්ගයේ යානාවලින් ලබාගත් ගුවන් ඡායාරූප මගින් අධ්‍යනය කර කොටි ත්‍රස්තයන්ට ඇතුළතින්ම කොටු කර දමා මරා දමන්නේ සාර්ථක හමුදා මෙහෙයුමකින්. බ්‍රිගේඩිය ශවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වන සේනාංකයත් කර්නල් ජීවී රවිප්‍රිය යටතේ වූ කාර්යසාධක බලකා 8ක් සමග 53 වන සේනාංක බටපිරිස යොදවා කළ සාර්ථක මෙහෙයුමකින් මේ ප්‍රතිඵල අත්කර දෙන්නට බ්‍රිගේඩිය චාගේ ගාල්ලගේ යුද සැලසුම් හේතු වුණා. කාලතුවක්කු ගිනි අවි සමග කොටි 613කගේ සිරුරු 2000 අප්‍රේල් 3 වනදා ඇරඹි මෙහෙයුමේදී සොයා ගැනුණා. 2009 මැයි 18 වනදා කොටි ත්‍රස්තවාදයෙන් රටම මුදාගත්තත් කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුර නිශ්චිතවම හමු නොවූ නිසා නන්දි කඩල් කලපුවේ කඩලාන කොටස් වටතර පහර දීමට මැයි 18 වනදා රාත්‍රියේදී තීරණය කළ බ්‍රිගේඩිය චාගේ ගාල්ලගේ බටපිරිස් මෙහෙයවමින් අනිකුත් සේනාංකාධිපතිවරුන් සමග යුද කැන්ටි හා කාලතුවක්කු මගේ ප්‍රහාර එල්ල කරවන්නේ තවත් කොටි ත්‍රස්තයින් සිටින නම් අවසන් කර දමන්නයි. එම මෙහෙයුම සාර්ථක වන්නේ එම ප්‍රහාර මාලාවෙන් පසුව මැයි 19 වනදා අලුයම සෝදිසි මෙහෙයුමදී කොටි නායක ප්‍රභාකරන්ගේ මලසිරුර හමුවීමත් සමග ප්‍රභාකරන්ගේ මොළය පසාරු කරගෙන යන වෙඩි උණ්ඩයක් හිසට වැදි අත් බෝම්බ කැබලිද පපුවට වැදි මරුමුවට පත්ව සිටියේ ආරක්ෂකයනුත් සමගයි. කොටි කැලෑ ඇඳුමෙන් සැරසී සිටපු ප්‍රභාකරන්ගේ සිරුර මැයි 19 වනදා උදෑසන 10:05 පමණ හමුවන්නේ 4 වන විජේ බා රෙජිමේන්තුවේ සැරයම්වරුන් වන මුතුබණ්ඩාගේ හා විජේසිංහගේ කණ්ඩායමට. මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ජාතික අමතා කොටින්ගේ ඊලාම් රාජ්‍යයේ සියලු බලකොටු සියල්ල මුදවාගත් බවට ජාතික අමතා පවසා තිබුණා. යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් පසුව ජනාධිපතිවරයා ජාතික අමතා පසුව පිටතට එද්දීම 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හමුදාපතිවරයා අමතා ප්‍රභාකරන්ගේ සිරුර හමු වූ වග දැන්නුවා. මේ සතුටදායක ආරංචිය ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා රටටම දන්වන්නට යුද හමුදාපතිවරයා කටයුතු කරද්දී රූපවාහිනී නාලිකාවක කොටි නායක ප්‍රභාකරන්ගේ කොටි නිල ඇඳුමින්ම මැරී වැටී සිටින අයුරු හා එතනට එක් වූ 3000ක පමණ සෙබළු තම අවි අහසට දිගු කර වෙඩි තබා ජයග්‍රහණය සමරනු ප්‍රචාරය වන්නට වුණා. එසනින්ම සේනාංකාධිපතිවරුන් අමතා කොටි නිල ඇඳුමින් ප්‍රභාකරන් පෙන්වීම ගැන බැනවැදුණු යුද හමුදාපතිවරයා ඕකට අමුඩයක් ගහනවා යැයි දැන්වුවා. ඒ වන විට සියලු සේනාංකාධිපතිවරුන් එහි සිටි අතර ඔවුන් කිසිවෙකු කරකියාකට දෙයක් නොහැකිව සිටියා. මේ ප්‍රභාකරන්ට හඳුනා ගැනීමට නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා අම්මාන් සහ දයා මාස්ටර් එවඩ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන ලෙස යුද හමුදාපතිවරයා මේජර් ජෙනරාල් ජගත් දයස් සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හට නියෝග කළා. එතකන් ප්‍රභාකරන්ගේ සිරුරට මුකුත් කරන්න දෙන්න එපායයිද හමුදාපතිවරයා නියෝග කළා.
හමුදාපතිවරයාගේ බැනවැදීමෙන් සේනාංකාධිපතිවරුන් වික්ෂිප්තව සිටියදී මම මේකව ආරණ්‍යනවා. නැතිනම් මෙතන තිබුණොත් කරුණා එන්න කලින් කොල්ලෝ මේකව හම ගහනවා කිව්ව බ්‍රිගේඩියර් ගාල්ලගේ තමාගේ සහායක සෙබළුන්ට සිරුර කැම්ප්‍රතේට පටවා ගන්නේ යැයි නියෝග කළා. ප්‍රභාකරන්ගේ සිරුර කැම්ප්‍රතේට දමාගෙන සාක්ෂියට මාධ්‍යවේදීන් දෙදෙනෙකුත් දමාගත්තු බ්‍රිගේඩියර් ගාල්ලගේ තම ආරක්ෂකයන් සමග හීනියක වේගයෙන් කැම්ප්‍රතේට නික්මුණා. ඒ වන විටත් උද්දාමයට පත් වූ සෙබළුන් හා අනදන නිලධාරීන් වාහනවලින් පවා කැම්ප්‍රතේ පසුපස එන්නට වූයේ ප්‍රභාකරන් දැක ගන්නටයි. කැලෑ පාරවල් ඔස්සේ කිලෝමීටර් 20ක් පමණ ඔවුන් සියලු දෙනාම මගහැර කැම්ප්‍රතේ පදවාගෙන ගියපු බ්‍රිගේඩියර් ගාල්ලගේ අතහැර දැමූ බලෑනි කඳවුරක් තුළට ගොස් ප්‍රභාකරන්ට අමුඩයක් ගසන්නට අසල නිවෙස්වල වූ වැලකින් සරමක් පෙන්වා ගත්තා. හෙලිකොප්ටරයෙන් කරුණා අම්මාන් වෙල්ලමුල්ල වයිකාල් කඩලාන ප්‍රදේශයට පැමිණෙන තුරු අමුඩේ ගැසූ ප්‍රභාකරන්ගේ සිරුර කැම්ප්‍රතේ තුළම තබාගෙන ඔහු කෑමට කලින් පිසූ ආහාර පැකට්ටුවක් සකසා ගත්තා. කරුණා අම්මන් එන වෙලාව සනාථ කරගත් පසුව පුදුකුඩි රිප්පු පාරේ යලිත් කැම්ප්‍රතේ පදවාගෙන වී ප්‍රභාකරන්ගේ සිරුර තිබූ තැනටම රැගෙන ආවා. අද වෙනතුරුත් වසර 9ක් රහසක්ව තිබූ ප්‍රභාකරන්ට අමුඩේ ගැසූ කතාව රටට හෙළි කරන්නට සිතුවේ බ්‍රිගේඩියර් චාකි ගාල්ලගේ නිර්භීත ගම ගැන කියන්නට. ත්‍රස්තවාදී නායකයෙකුව නිලැඳුම් සහිතව ලෝකයාට පෙන්වා බීරත්වයට පත්කරනු වෙනුවට ත්‍රස්ත නායකයා අමුඩයෙන් තබන්නට කටයුතු කළේ රටේ අභිමානය වෙනුවෙන්. රට වෙනුවෙන් සටන් බිමේදී ලේ දහඩිය වැගුරු සෙන්පතියකු වූ බ්‍රිගේඩියර් චාකි ගාල්ලගේ ගැන ඉතිහාස පොතේ ලියන්නට ඕනෑ තරම් අත්දැකීම් තියෙනවා. රට වෙනුවෙන් සේවය කරපු ඔහු අද වන විට ජාත්‍යන්තර බලවේග මගින් යුධාපරාධකරුවෙකු කරලා ඉවරයි. තම සොහොයුරා බැලීමට ඕස්ට්‍රේලියාවට යාමට සූදානම් වූ මොහොතේ ඔහුට වීසා ලබා දීම පවා ප්‍රතික්ෂේප කරන්නේ 2017 මාර්තු 22 වෙනිදා. ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ ඔහුට වීසා දීම ප්‍රතික්ෂේප කරන්නේ යුධාපරාධ චෝදනා නගමින්. 59 සේනාංකයට මාස 2ක් අනදුණු ඔහුට යුධාපරාධ චෝදනා නගා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 නොවැම්බර් මාසයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයකට ගිය මොහොතේ ජනාධිපති ආරක්ෂක සේනාව බහරව ගිය මේජර් ජෙනරාල් ධූරයේ හෙබ වූ චාකි ගාල්ලගේ යුධාපරාධකරුවකු ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගන්නට කොටි ඩයස්පෝරාව උත්සාහ ගත්තා. එහිදී ජනාධිපතිවරයාගේ සංචාරය අතරමැද නවතා දමලා ලන්ඩනයේ විශේෂ ගුවන් යානයකින් හැරියෙන්ට සිදුවුණේ රට වෙනුවෙන් කළ මෙහෙවර යුධාපරාධයක් ලෙස හුවා දක්වන නිසායි. එදා ලන්ඩනයේ සිට කොටි ඩයස්පෝරාවෙන් ගැලවී යද්දී දමා ඇඳුම් බෑගේ තවමත් ඇත්තේ ලන්ඩනයේ. මෙවන් කැපකිරීම් මැද හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තු සෙන්පති චාකි ගාල්ලගේ යුධ හමුදා ඉතිහාසයේ නොමැකෙන විරුවෙක් ලෙස ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු නොඅනුමානයි. මව්බිමට මගේ වාසනා